समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාම විතක්කස් පහනාය නික්කම්ම විතක්කෝ භාවේ තබ්බෝ ව්‍යාපාද විතක්කස්ස පහනාය අව්‍යාපාද විතක්කෝ භාවේ තබ්බෝ විහිංසා විතක්කස්ස පහනාය අවිහිංසා විතක්කෝ භාවේ තබ්බෝ ඉමේසා කෝ භික්කවේ තින්නං ධම්මානං පහනාය ඉමේතයෝ ධම්මා භාවේ තබ්බාති බණහඬ සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි මාතෘකා කරන්ට යෙදුනේ අංගුත්තර නිකායේ විතක්ක සූත්‍රයෙන් කොටසක්. ඒ විතක්ක කියලා කියන්නේ අපේ හිතට නැගෙන සංකල්පනා. විතර්ක කියලා කියන්නේ සිතිවිලි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව තුල පින්වත්නි මේ විතර්ක එහෙම නැත්නම් සංකල්පනා ගැන දේශනාවල නැවත නැවත උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒකට හේතුව අපිට අපේ හිතේ නැගෙන මේ සංකල්පනා අකුසල සංකල්පනා අවාසනාවන්ත සංකල්පනා තේරුම් අරගෙන පාලනය කරගන්න අපිට බැරි වුණොත් මේ සංසාරේ බොහෝ කාලයක් අපිට සැරිසරමින් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඥානවන්ත මිනිසයා විසින් මේ සංසාර දුකින් නිදහස් වීමට නම් තමන්ගේ හිතේ නිතර ඇතිවෙන අකුසල සංකල්පනා පිළිබඳ විශේෂයෙන් අවධානය තිබෙන්නට ඕන. එතකොට මේ විතක්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අකුසල සංකල්පනා තුනක් ගැන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ විතක්ක තුන පුතුජන මනස තුල පින්වත්ති නිරන්තරයෙන්ම ඇතිවෙන සංකල්පනා තුනක් හැටියට තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි නොයෙකුත් සත්ත්වයන්ගේ චිත්ත සංතානය තුල මේ විතර්ක පහළ වෙන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයෙකුට මේව දැකලා තේරුම් අරගෙන පාලනය කළා මේව තුනී කළා මේවෙන් නිදහස් වෙන්න හැකියාවක් තිබෙනවා. අන්නේ හැකියාව
අපි ලබා ගන්න පින්වත්නි විශේෂයෙන්ම භාවනාවට යොමු වෙච්ච පිරිසක් හැටියට එදිනෙදා අපේ ජීවිතේ පවත්වනකොට අපිට ඉඳුරාම මේව පිළිබඳ අදහසක් ඇති කරගන්න අමාරුයි. ඒ නිසා සසර දුකින් නිදහස් වෙන්න යම් කිසි කෙනෙක් විදර්ශනා භාවනාවේහි යෙදෙනවා නම් ඒ යෙදෙන පිරිසට මේ විතර්ක කාම විතර්ක මොනවද ව්‍යාපාද විතර්ක මොනවද විහිංසා විතර්ක මොනවද කියන එක හොඳට තේරුම් අරගෙන ඒවා දුරු කිරීම සඳහා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයේ අනුගමනය කරන්ට හැකියාවක් තිබෙනවා. පින්වත්නි ඒ කාම විතර්ක කියලා කිව්වේ අපි ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන රූපාදී අරමුණු විශේෂෙහි හැසිරෙන අවස්ථාවේ ඊට බාහිරවත් අපේ හිතේ ඒ ඒ වස්තුන් කෙරෙහි කාම වස්තුන් කෙරෙහි ඇති කරගත්තා වූ අදහස් තමයි ක්ලේශකාම කියලා කියන්නේ. ඒ ක්ලේශකාම වලින් කොටසක් තමයි මේ කාම විතක්ක කියන වචනෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. මේ ඇත්ත දන්නවා වස්තුකාම ක්ලේශකාම කියලා වර්ග දෙකක් මූලික වශයෙන් පෙන්වනවා. වස්තුකාම කියලා කිව්වේ ආයතනත් ආයතනයට සම්බන්ධ වූ රූපාදී අරමුණු වලටත් වස්තුකාම කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ක්ලේශකාම කියලා කියන්නේ ඒව නිසා හිතේ ඇතිවෙන අවාසනාවන්ත දේවල්. ඒවට තමයි ක්ලේශකාම කියලා කියන්නේ. එතකොට මේ ක්ලේශකාම වලින් බරපතල කොටසක් තමයි මේ විතර්ක හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඒවට කොච්චර අපි ආසත්ත වෙලා ඉන්නවද අන්න ඒ අනුව තමයි කාම විතර්කයක් කෙනෙකුගේ හිතේ ඇති වෙන්නේ. එතකොට කාම කියන වචනේ සාමාන්‍ය තේරුම අපි ඇලිලා සම්බන්ධ වෙලා බැඳිලා ඉන්නවා කියන එක. එතකොට මේ දේවල් කෙරෙහි කොච්චර පුතුජන මිනිසයා රූපාදී අරමුණු විශේෂෙහි ඇලිලා පැටලවිලා වාසය කරනවද කියන එක අනුව තමයි ඒ තැනත්තාට ආවේනිකව ඒ කාම විතර්ක වැඩි වෙන්නේ දියුණු වෙන්නේ එහෙම නැත්නම් අඩු වෙන්නේ ඒව පාලනය කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කාම විතක්කස්ස පහනාය නික්ඛම්ම විතක්කෝ භාවේ තබ්බෝ කියලා බුදුහාමුදුරෝ මේ සූත්‍රයේ දේශනා කරනවා. කාම විතර්කයේ අයින් කිරීම සඳහා උන්වහන්සේ දේශනා කරනවා නික්ඛම්ම විතර්කය භාවිතා කරන්න ඕන. එතකොට නික්ඛම්ම කියන පාලි වචනේ එහෙම නැත්නම් අපිට වැඩියෙන්ම පුරුදු නෛෂ්ක්‍රම්‍ය කියන වචනේ සංස්කෘත වචනේ. ඒකට සිංහල වචනයක් කියනවා නික්මීම නිදහස් වීම අයින් වීම කියන අදහස. එතකොට මේ බුද්ධ දේශනාව තුල පින්වත්නි නික්කම්ම එහෙම නැත්නම් නික්මීම අතහැරීම කියන එක තමයි මූලික වශයෙන් උන්වහන්සේ උගන්වන්නේ. එතකොට කෙනෙක් කල්පනා කරනවා නම් මේ ද්‍රව්‍ය විතරයි අතහරින්නේ කියලා. ඒ ද්‍රව්‍ය අපිට ඒ බාහිර වශයෙන් ප්‍රකට වුණාට පින්වත්නි අපි ඒ ද්‍රව්‍යත් එක්ක බැඳිලා තියෙන මේ චිත්තචෛසික ධර්මත් එක්ක පටලැවිලා ඇතිවෙන ඒව තමයි විතර්ක කියලා කියන්නේ. එතකොට පේනවා මේ අතහැරීම කියන එක තුල ඉතාම වැදගත් වන්නේ මේ විතර්ක අපිට පුළුවන් ද අතහරින්න. එහෙම නැත්නම් අපිට මේ ඇති වෙන සංකල්පනා අකුසල සංකල්පනා ඒව තේරුම් අරගෙන අපිට අතහරින්න පුළුවන් ද කියන කාරණේ තමයි ඉතාම වැදගත් වෙන්නේ. එතකොට මේ නික්මීම අතහැරීම කියන එක
සිදුවෙන තාක්කල්ම පින්වත්ටි අපිට නිදහසක් කියන එකක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද මේ විතර්ක මාර්ගයෙන් විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ සංසාරේ එහෙම නැත්නම් ජීවිත පැවැත්ම කියන එක සාංසාරික පැවැත්ම කියන එක ඉදිරියට ප්‍රවෘත්ති කිරීම ඉදිරියට පවත්වාගෙන යෑම තමයි මේ විතර්ක වලින් සිද්ධ කරන්නේ. එතකොට විතක්ක කියන සාමාන්‍ය වචනය නිතරම භාවනා කරන අය අහලා තියෙනවා. විතක්ක කියලා කියන්නේ තමන්ගේ හිත ඒකාග්‍ර කරන්ට තමන් කැමති කිසියම් ආරම්මණයකට හිත නංවා ගැනීම. විතක්ක කියන වචනේ තේරුම යම් කිසි අරමුණකට තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම යොමු කළා ඒ අරමුණ තුල රඳවා ගැනීම තමයි විතක්ක කියන වචنين ඒ භාවනා කරන්න ඇත්තු ඉගෙනගෙන තියෙන. නමුත් පින්වත්නි එතනින් ඒ විතක්ක කියලා තමන් කැමති අරමුණක තමන්ගේ හිත නංවාගෙන අර ආයතනයන් නානාවිද විෂයන් කෙරෙහි ගමන් කරන හිත විසිරී යන ගතිය පාලනය කරන එකට අපි එතන විතක්කය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් මෙතන විතක්කය කියලා කියන්නේ ඒ වගේම යම් කිසියම් අරමුණක් කාම සංඥාවක් ඒක රූපයක් නිසා වෙන්න පුළුවන්, ශබ්දයක් නිසා වෙන්න පුළුවන්, ගඳ සුවඳක් නිසා වෙන්න පුළුවන්. ඒ කාම සංඥාවක් තමන්ගේ හිතේ නංවා ගැනීම නිසා ඒ ඔස්සේ නැවත නැවත හිත මෙහෙයවන ගතියටයි මෙතන විතක්ක කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළේ. එතකොට මේ කල්පනා ලෝකේ නිමක්ත වෙනවා. ඒ තමන් ගත්ත අරමුණත් එක්ක නොයෙකුත් ආකාරයෙන් ඒ සිතිවිලි පහළ කර කර පහළ කර කර ඒක තහවුරු වෙන තරමටම දියුණු වෙන තරමට නැවත නැවත කල්පනාවේ යෙදීම තමයි මෙතන විතක්ක කියන වචنين පාවිච්චි. එතකොට තා වචනයක් වෙන විචාර කියලා ඒකත් භාවනාවේදී පාවිච්චි වෙන වචනයක්. අර තමන් ගත්ත කමඨහන නානා විදියට හැම පැත්තෙන්ම බලලා ඒකේ අනිත්‍යතා දුක්ඛතා අනාත්තතා කියන ධර්මතා දැකලා ඒක අතහැරීමේ ගුණයක් ගැන විස්තර කිරීම තමයි විචාර කියන වචනෙන් එතන පෙන්නන්නේ. මෙතනත් කිසියම් විචාරයක් තිබෙනවා. ඒ විචාරය තමයි අර ගත්ත කාම විතර්කයට අනුකූලව පින්වත්නි හිත විසිරී යන ගතිය, හිත පැතිරී යන ගතිය. අතීතයට යන්න පුළුවන්, අනාගතයට යන්න පුළුවන්. තමන්ගේ කාලය ගෙවෙනවා මේ කල්පනා ලෝකේ. අර කාම විතර්කයන් තමන්ගේ හිතට නගාගත්තා වූ පුතුජන සත්‍යා විසින් මේ සිද්ධ කරන කටයුත්ත නිසා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා අර සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. නමුත් භාවනාවක් කරන්ට ඒ විතර්ක පාලනය කරන්ට අපිට බුදුහාමඳුරෝ ඉඳුරාම දේශනා කරපු භාවනා ක්‍රමයක් තමයි ආනාපාන සති භාවනා ක්‍රමය. විතර්ක පාලනය කරන්න පුළුවන් ඉතාම ශ්‍රේෂ්ඨ භාවනා ක්‍රමයක් ආනාපාන භාවනා ක්‍රමය. ඒ විතර්ක කියලා එතන මූලික වශයෙන් පෙන්වුවේ පින්වත්නි මේ කාම විතර්කය. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්ක කියන මේ මූලික විතර්ක තුනම තමන්ගේ කමඨහනෙන් පාලනය කර ගැනීමට මූලික වශයෙන් හැකියාව ලැබෙනවා ආනාපාන සති භාවනාවේ යෙදෙන තැනත්තා. නමුත් මේත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ප්‍රතිපදාව තුළ සම්මා සංකප්ප කියන වචනයක් පාවිච්චි කරනවා. ඒක සම්මා සංකප්ප කියනකොට ඒක ටිකක් වෙනස් විදියකට තමයි බුදුහාමතුරු ඒ වචන පාවිච්චි කරන්නේ. නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අහිංසා සංකප්ප කියන වචනෙන් තමයි බුදුහාමතුරු ඒව පාවිච්චි කරන්නේ. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි
මේ විශේෂයෙන්ම අව්‍යාපාද අහිංසා කියන සංකප්ප ගැන කල්පනා කරනකොට අපිට එක සැරේටම හිතට දැනෙන්නේ මේ අව්‍යාපාද සංකප්ප කියන්නේ මෛත්‍රී මෙත්තා සිත නේද කියලා. එතකොට අහිංසා කියලා කියන්නේ කරුණා හිත නේද කියලා ඒ විදිහට Tamanට අදහසක් ගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් පින්වත්නි ඊටත් වඩා වෙනස් ආකාරයකට තමයි බුදුහාමතුරෝ මෙතන නික්කම්ම අව්‍යාපාද අහිංසා කියන වචන පාවිච්චි කළේ යම් කිසි අරමුණක එහෙම නැත්නම් විතර්කයක ඉන්න ගතිය සම්පූර්ණයෙන්ම ඒ විතර්ක වලින් නිදහස් වීම තුල ඇති වෙන ස්වභාවයක් අනුව තමයි මේ නික්කම් අව්‍යාපාද අහිංසා කියන වචන පාවිච්චි කළේ. එතකොට ආපහු අපි කල්පනා කළොත් අර අරමුණක් ඇතුව භාවනා කරන එකේන එතකොට විතක්කයක් ඔහුට තියෙනවා. ඒ සමත භාවනා ක්‍රමයක් අනුව බලනකොට විතක්කයක් ඔහුට තියෙනවා. එතකොට විතක්කයක් ඔහුට තියෙනවා නම් දැන් අපි හිතමු ව්‍යාපාද හිතක් ව්‍යාපාද සිතිවිල්ලක් පහළ වෙන කෙනෙක් නිතර නිතර මෛත්‍රී අරමුණක් හිතට නගා ගන්නවා. එතනත් විතර්කයක් තියෙනවා. ඒ මොකද ඒ මෛත්‍රී හිත හිතර නගා ගැනීම නිසා විතර්කයක් එතනත් තියෙනවා. එතකොට අර මූලික වශයෙන් විතර්ක කියන ගතිය නැති වෙලා නැහැ. ව්‍යාපාදනොත් විතර්ක කියන ගතිය ලැබුණා. අර මෛත්‍රී අදහසනොත් විතර්ක කියන ගතිය ඇති වුණා. එතකොට විතර්ක කියන ගතිය එහෙනම් ඇති වුණා නම් අපි එතින්දි තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා පින්වත්නි. ඒ වැදගත් දේ තමයි සිත ඉපදුනා සිත පහළ වුණා. එතකොට කාම සංඥාවක් හරි ව්‍යාපාද සංඥාවක් හරි හිංසක සංඥාවක් හරි ඒ කුමන හෝ සංඥාවක් හිතට නැගීමත් එක්කම ඒකත් එක්කම තමයි හිතේ අවදි වීම එහෙම නැත්නම් හිතේ පහළ වීම හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට පේනවා විතර්කයක් පවත්නවා නම් විතර්කයක් එක්කම තමයි හිත උපදින්නේ. එතකොට විතර්කයක් එක්කම හිත උපදිනවා නම් ඒ විතර්කයේ තියෙන යම්කිසි ගුණයක් ඒකේ යම්කිසි දැනීමක් ඒ දැනීම ඒ හිතට පින්වත්ටි දැනනවා. ඒක සැපක් වශයෙන් හරි දුකක් වශයෙන් හරි ඒ විතර්කේ දැනීම ඒ විතර්කයත් එක්ක හටගත්තා වූ හිතට දැනෙනවා. එතකොට දැන් නෙක්ඛම්ම අව්‍යාපාද කියන වචන වලින් පෙන්නනවා අර විදියට එක විතර්කයක් වෙනුවට තව විතර්කයක් නගා ගැනීමක් ගැන නෙවෙයි එතන කියන්නේ. විතර්ක සංසිඳවා ගැනීමක් විතර්ක අයින් කර ගැනීමක් තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. හැබැයි දැන් මේ ඇත්තෝ දන්නවා විතක්ක සන්තාන කියන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ ඒකට බුදුහාමුදුරෝ උදාහරණ වශයෙන් පෙන්නනවා යම්කිසි කෙනෙක් කාම විතර්කයක් පහළ වෙනවා නම් ඒ කාම විතර්කය වෙනුවෙන් අසුබ සංඥාව දියුණු කරන්නේ කියලා. අසුබය මේ ශරීරයේ තිබෙන ස්වභාවය වගේ මේ ශරීරයේ වැగిරෙන ස්වභාවය ශරීරයේ ජරාවට දිරීමට පත් වෙන ස්වභාවය මේ ආදී වශයෙන් මේ ශරීරය හා බැඳිච්ච අසුබය පිළිකුල පටික්කුල මානසිකාර කියන එක දියුණු කරන්නේ කියලා කියනෝ අර කාම සංඥාව අයින් කර ගැනීම සඳහා. ඒ වගේම ව්‍යාපාද සංඥාව අයින් කර ගැනීම සඳහා මෛත්‍රී හිත දියුණු කරන්නේ කියලා කියනවා. විහිංසා විතක්කය අයින් කර ගැනීම සඳහා කරුණා භාවනාව කරුණාව හිතේ දියුණු කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ විතක්ක සන්තාන සූත්‍රයේදී දේශනා කරනවා. එතකොට ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? එකක් අයින් කිරීම සඳහා තව එකක් භාවිතා කිරීම. ඒකට බුදුහාමුදුරුවෝ උදාහරණයක් පෙන්වලා තියෙනවා මේ සූත්‍රේ.
මොකද්ද උදාහරණේ යම් කිසි වඩු කර්මාන්තයේ දෙන කෙනෙක් හෝ ඔහුගේ අකමැතියේ වැරදිලා පෝරුවක යම් කිසි විදියට ඇණයක් එහෙම නැත්නම් ඒක වද්දන යම් කිසි කිහිරක් එහෙම නැත්නම් ඇණයක් වගේ දෙයක් වැදුනොත් ඒක ඉවත් කරන්න තවත් ඇණයක් පාවිච්චි කරන ඊට වඩා සියුම් එකක් ඒ පෝරුවේ තියෙන ඒ ඇණය වැරදිලා වැඩිච්ච වැරදි විදියට වැදුණු ඒ ඇණය අයින් කරන්න ඊට වඩා සියුම් එකක් පාවිච්චි කරනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්න ඒ වගේ මහණෙනි මේ කාම විතරකේ අයින් කරන්න අර අසුබ සංඥාව දිනු කරන්න එක එතකොට පේනවා දැන් අර පුවරුව වගේ තමයි මේ මනස අපි හිතමු මේ යම්කිසි ලෑල්ලක් කියලා පුවරුව කියලා කියන්නේ තමන් මට සෙලුතු විදිහට හරි ගස්සලා ඒ උපමට්ටම් කරලා ක්‍රමානුකූලව ඒ වැද්දුම් කරලා සිද්ධ කරන දෙයක්. එතකොට ඒ පුවරුව වගේ තමයි කෙනෙකුගේ හිත මේ චිත්තසංතානය. දැන් ඒ චිත්තසංතානය තුල විතර්ක නැති තැනක් අවබෝධ කරගන්න මේ විදර්ශනා භාවනාවේ යෙදෙන එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවේ යෙදෙන ඇත්තා සියලු විතර්ක අයින් කරන අවිතක්ක කියන වචනේ විතර පාවිච්චි කරන. නමුත් ඒ සඳහා කටයුතු කරන ඒ යෝගාවචරයාගේ චිත්තසංතානය තුල එකවර පින්වත්නි කාම විතර්කයක් මතුවෙන්න පුළුවන්. එතකොට කාම විතර්කයක් මතුවෙනකොට කාම සංකල්පනාවක් මතුවෙනකොට යම්කිසි අහපු දෙයක් දැනිච්ච දෙයක් අතීත දෙයක් මේ මොහොතේ දෙයක් කුමන හෝ